විදුර විදුහල එක ශ්‍රේණිය නර්තනය කොහොමද දුවේ පුතේ ඔන්න අද තමයි ඔයාලා අලුත් ඉස්කෝලේ නැටුම් ඉගෙන ගන්න පළවෙනි දවස මම දන්නවා ඔයාලා නැටුම් ඉගෙන ගන්න ගොඩාක් ආසයි කියලා ඔන්න අද ඔයාලා ඉගෙන ගන්නේ ගොයම් නැටුම් හා කුළු නැටුම් ගැන දුවේ පුතේ अपे रटे प्रधान नटुम सांप्रदायान तुना तियना एकियाने एकिनेकट वेनास नर्तन अंगवलीन हेडवनु नटुम वर्ग तुना एवा तमाई उडरट नटुम सांप्रदाय पहातरट नटुम सांप्रदाय हा सबरगमु नटुम सांप्रदाय मम एवा कोहुमद नटान्ने कियला ओयालट इदिरियेदि कियला देना අපි ආයෙත් කියමු පුතේ ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන් වල නම් මොනවද කියලා උඩ රට නැටුම් සම්ප්‍රදාය අප් කන්ට්‍රි ඩාන්ස් පහත රට නැටුම් සම්ප්‍රදාය ලෝ කන්ට්‍රි ඩාන්ස් හා සබරගමු නැටුම් සම්ප්‍රදාය සබරගමු ඩාන්ස් මේ තියෙන්නේ පුතේ මම ඔයාලට කලින් කියලා දීපු නැටුම් සම්ප්‍රදායන් තුනේ रंग वस्त्राभरण हेमत नेत्ना कॉस्ट्यूम्स तमाई में तीन एक उडरट नटुम संप्रदाय रंग वस्त्राभरण देख पहातरट नटुम संप्रदाय रंग वस्त्राभरण तुन सबरगमु नटुम संप्रदाय रंग वस्त्राभरण ඔන්න දැන් තමයි අපේ පාඩම පටන් ගන්න. මම මුලින් කියපු ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන්ට අමතරව තවත් ප්‍රධාන නැටුම් විශේෂයක් අපේ රටේ තියෙනවා. ඒ තමයි ගැමි නැටුම්. ෆෝක් ඩාන්ස්. ලංකාවේ ගැමි නැටුම් වලින් කිහිපයක් මම ඔයාලට කියන්නම්. ඒ තමයි ගොයම් නැටුම, කුළු නැටුම, කලගෙඩි නැටුම, පතුරු නැටුම සහ ලී කෙලි නැටුම. අද මම ඔයාලට කියලා දෙන්නේ ගොයම් කුළු නැටුම් ගැන. ඒවායේ කවි මොනවද? රංග වස්ත්‍රාභරණ මොනවද? රංග උපකරණ මොනවද? නටන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. මේ තියෙන්නේ පුතේ ගොයම් කවියක් හා කුළු කවියක්. අපි බලමු කොහොමද මේ කවි කියන්නේ කියලා. පළවෙනි කවිය තමයි ගොයම් කවිය. රන්දෑ කැතිගෙන නිතිසර සේනවා රත්රන් පාටි ඊන වට දීලි සේනවා රිවිදුටු පිනි බිදු ලෙස පහ වෙනවා දුම්බර කෙතේ අපි ගෝයම් බන්දවාන කුළු යතුරු සදාලා කැන්දවාන දෙතේ නෙකුට කියාලා අන්දවාන අලු යන්තරේ ඇඳලා කන්දේ බැඳෙන පැත පැහැපත් කරලා අපි ගොයම් කුළු නැටුමේදී උපකරණ භාවිතා කරනවා. ඒවාට කියන්නේ රංග උපකරණ කියලා. මේ තියෙන්නේ කුළු නැටුමේදී භාවිතා කරන කුල්ල. විනෝවින් ෆෑන්. මේ තියෙන්නේ ගොයම් නැටුමේදී භාවිතා කරන දෑකැත්ත. සිකර් හොඳයි
දැන් අපි බලමු රංග වස්ත්‍රාභරණ. ඒ කියන්නේ පුතේ මේ නැටුම් වලදී අපි අඳින කොස්ටියුම්ස්. මේ මම දැන් පෙන්වන්නේ ඔයගලන්ට ඒ රංග වස්ත්‍රාභරණ මොනවද කියලා. අපි දැන් බලමු ගොයම් කවියකට නර්තනයක් ඉදිරිපත් කරන ආකාරය. මම මේ දැන් පෙන්වන්නේ කුළු කවියකට නර්තනයක් ඉදිරිපත් කරන ආකාරය. බන්දවාන කුළු යතුරු සදාලා කැන්දවාන දිදී නිකුට කියාලා අන්දවාන අලු යන්තරේ ඇදලා කන්දේ බැඳෙන බැත ඔයාලා ඒ දැක්කේ ගොයම් කුළු නැටුම් රඟ දක්වන විදිය. ගොයම් නැටුම ඉදිරිපත් කරද්දී අපි රංග උපකරණයක් භාවිතා කරනවා. ඒ තමයි දෑකැත්ත. ඒ වගේම කුළු නැටුමේදී අපි භාවිතා කරන්නේ කුල්ල. ඔයාලා දැක්කා ගොයම් කුළු නර්තනයේදී භාවිතා කරන රංග වස්ත්‍රාභරණ මොනවද කියලා. හොඳයි. ඉතින් පුතේ ඔයාලා ගෙදරදී මේ පාඩම නැවතත් අධ්‍යයනය කරන්න. කවිවලට තීච නර්තනය ඉදිරිපත් කරන ආකාරය හොඳින් අධ්‍යයනය කරලා ඔයාලත් නර්තනයක් දක්වන්න පුරුදු වෙන්න. එහෙනම් ඊළඟ පාඩමෙන් හමු වෙනකල් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.